Sadhu, sadhu, sadhu. Atpasa sakvala sitina sadaha masadun kemati siyalu deviyo me pinbimata paminitva sadhu, sadhu, sadhu. Apage guru devottama pinnatlaku swamin vahanseta apasiyalu denagema namaskare veva sadhu, sadhu. අසපුවේ වැඩවසන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි අද උදෑසන තිබ්බ ඒ අභිනව පොලිස්පතිතුමන්ට සිත ප්‍රාර්ථනා කිරීම පිණිස පැවති විශේෂ බෝධි වන්දනා පින්කම නිසා අද උදේ දහම් දේශනාව පටන් ගද්දි ටිකක් ප්‍රමාද වුණා. ඉතින් ඒ නිසා අපි මේ තිබෙන කෙටි කාලය තුල බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන සිත පහදවා ගන්න පුළුවන් උතුම් බුද්ධ දේශනාවක් ඉගෙන ගන්න යන්නේ. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර දේවරම් වෙහෙරේ. උජ්ජය කියලා බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේ ගැන යම් පැහැදීමකට පත් වෙලා තිබ්බා. හැබැයි තෙරුවන් සරණ ගිය බවක් හරියටම අපි දන්නේ නැහැ. උජ්ජේ බ්‍රාහ්මණයට, කියන්නේ මේ බ්‍රාහ්මණ වංශයේ ඉපදුණු උජ්ජේ කියන ඒ පුද්ගලයාට ඒ නගරයෙන් සවැත් නුවරින් ඈතට යන්න සිද්ධ වුණා. එතකොට කල්පනා කළා, අනේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ළඟට ගිහිල්ලා මට උපදේශයක් ගන්න ඇත්නම් මේකට මොනතරම් හොඳයිද කියලා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා වන්දනා කරලා මේ විදිහට කිව්වා. මයං බොහෝ ගෞතම පවාසං ගන්තුකාමා, ස්වාමීනි අපි ඈත පළාතකට යන්න ලෑස්ති වෙන්නේ. තේසංනෝ භවං ගෞතම අමහාකං තථා ධම්මං දේසේතු යේනම් හාකං අස්සු ධම්මා දිඨ ධම්ම හිතාය දිඨ ධම්ම සුඛාය සම්පරාය හිතයි සම්පරාය සුඛයි. බලන්න මෙයා ඉල්ලපු බුද්ධිමත් ඉල්ලීම ඒ තමයි, අනේ ස්වාමීනි බවත් ගෞතමයන් වහන්ස අපි ඈතට යන්න ලෑස්තිය. අපේ යහපතට මෙලොව යහපත පිණිස පවතින පරලොව යහපත පිණිස පවතින අවවාදයක් කරන්න කිව්වා. දැන් සාමාන්‍යයෙන් අද කාලේ මේ වෙන පළාතකට පදිංචියට යන ලෑස්ති වෙනකොට ගොඩක් බලන්නේ අපි භෞතික දේවල් විතරයිනේ. වතුර තියෙනවද, ලයිට් තියෙනවද, එහෙම නැත්නම් යන එන මං පහසුකම් තියෙනවද. එතකොට තවත් නොයෙක් අපි බලාපොරොත්තු වෙන පහසුකම් මිසක පරලොව ජීවිතය ගැන හිතන්නේ නැහනේ. සාමාන්‍ය මෙලොව යහපත පිණිස පවතින ඒවා ගැන හිතනවා මිසක පදිංචිය මාරු කරද්දී පරලොව ගැන හිතන අය ඇද්ද? ඈ, බොහෝම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉඳි. එතකොට අපිට පේනවා මේ බ්‍රාහ්මණ වංශිකයෙක් වුණාට නුවණ තිබ්බ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා ලස්සන දහම් ක්‍රමයක්. ඉතින් මේ උජ්ජේ බ්‍රාහ්මණය අහපු මේ දේශනාවට කියන්නේ උජ්ජය සූත්‍රය. අංගුත්තර නිකායේ 8 නිපාතයේ තිබෙන්නේ. කරුණු 8ක් තියෙනවා ප්‍රධාන. ගිහි ජීවිතය ගත කරන ඔබට ගොඩාක් වැදගත් දේශනාවක්. විශේෂයෙන් ගිහි අයට වදාළ දෙසුමක්. චත්තාරෝ මේ බ්‍රාහ්මණ ධම්මා කුලපුත්තස්ස
දිට්ඨ ධම්ම හිතාය සංවත්තන්ති දිට්ඨ ධම්ම සුඛාය. කරුණු හතරක් බ්‍රාහ්මණය, මේ ජීවිතයේ හිත පිණිස, මේ ජීවිතයේ සැප පිණිස පවතිනවා. කරුණු කීයක්ද? හතරක්. ඒ ඔබ අහලා තියෙන කරුණු හතරක්. සාමාන්‍යයෙන් හිතලා කියන්න බලන්න, සාමාන්‍යයෙන් මොන වගේ කරුණු කියන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ? ඈ, සාමාන්‍යයෙන් මේ ජීවිතේ සාර්ථක කරගන්න කරුණු හැටියට මොන උගන්වන්නේ නැද්ද? ඕ, බුදුරජාණන් වහන්සේ වදාලා උත්තාන සම්පදා. උත්තාන සම්පත්තිය තියෙන්න ඕනේ. ඊළඟට ආරක්ෂ සම්පදා, හරිහම්බ කරගත්ත දේවල් රැකගන්නත් ඕනේ. කල්යාණ මිත්‍රතා, ඔව්, කල්යාණ මිතුරු ඇසුර තියෙන්නත් ඕනේ. සමජීවිකතා, ආදායමට සරිලන වියදමක් තියෙන්නත් ඕනේ. පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ එකක් එකක් ගානේ. කතමාච බ්‍රාහ්මණ උත්තාන සම්පදා, බ්‍රාහ්මණය උත්තාන සම්පත්තිය කියන්නේ මොකක්ද? ඒ තමයි බුදුරජාන් වහන්සේ වදාලා මොකක් හරි රැකියාවකින් ජීවිතය ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ධාර්මික. මොකද යදි කසියා, එක්ක මොකද්ද කසියා කියන්නේ? කෘෂිකර්මය. එක්ක ගෝවිතැන් බත් කරනවා වෙන්න පුළුවනි. යදි වනිජ්ජාය, බිස්නස් කරනවා වෙන්න පුළුවන්, ව්‍යාපාර කටයුතු. යදි ගෝරක්ෂේන, එක්ක නැත්තම් ඔව් ගව පහලණය වෙන්න පුළුවනි. යදි ඉස්සත්හේන, ප්‍රයෝජනේ පිණිස උපකාර වෙන ආයුධ හදන කෙනෙක් වෙන්න පුළුවනි. යදි රාජපෝරිසේන, එහෙම නැත්තම් රජේ සේවකෙක් වෙන්න පුළුවන්. යදි සිප්පඤ්ඤතරින්, මොනවහරි ශිල්පීය ක්‍රමයකින් ධනෙ උපයන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයායේ කරන රැකියාව දැන් අද කාලේ තියෙන එක වෛද්‍ය වෘත්තිය වෙන්න පුළුවනි, එක ගුරු වෘත්තිය වෙන්න පුළුවනි, එහෙම නැත්තම් ආයතනික කලමනාකරුවෙක් වෙන්න පුළුවනි, එහෙම නැත්නම් සාමාන්‍ය වෙනත් රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. වගාදිගා කරන, ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මොන කටයුත්ත කළත් තත් දක්ඛෝ හෝති අනලසෝ. වැදගත්ම එක, ඒකෙදි දක්ෂයි, කම්මැලි නෑ. ඔන්න උත්තාන සම්පදාව විස්තර කරන විදිය. දක්ෂයි, කම්මැලි නෑ. තත්රූපායාය වීමංසාය සමන්නාගතෝ, උපායශීලී වීමංසනේ තියෙනවා. ඒ කියන්නේ එයා හොඳට ඒ පිළිබඳව පරිශන කරලා අවස්ථාවට ගැළපෙන ක්‍රමේ හොයාගන්නවා. එතකොට තමන් කරන රැකියාවට දක්ෂ වෙන්න නම් මොකද්ද ඉස්සල්ලා වෙන්න ඕනේ? ඒකට තමයි ළමයි ඉගෙන ගන්නේ නේ. ඉගෙනගෙන වෘත්තීය පුහුණුවක් ලබන්න ඕනේ. ඒකේ සම්පූර්ණ බවකටපත් වෙන්න ඕනේ. ඊට පස්සේ කම්මැලි නැතුව වැඩ කරන. එහෙනම් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ධර්මය ගැන කතා කළාට, දුක ගැන කතා කළාට උන්වහන්සේ ප්‍රායෝගිකත්වයේ ඉක්මවා ගියේ නැහැ. ඒතකොට ගිහි ජීවිතේ ගත කරන අයට අනිත්‍ය ගැන අනිවාර්යෙන් දැනුමක් තියෙන්න ඕනේ. මෙනෙහි කිරීමක් තියෙන්න ඕනේ. නමුත් අනිත්‍ය ගැන මෙනෙහි කළාට එයාට තියෙන්න ඕනේ ගිහි ජීවිතයේ පිළිබඳව කලමනාකාරීත්වයක්. නැත්නම් ගිහි ජීවිතයේ ගත කරන කෙනෙකුට සාමාන්‍ය ගැඹුරු ධර්මයේ ගැන දැනුම විතරක් තිබ්බොත් එයාට ප්‍රායෝගිකව ගලප ගන්න අමාරුයි. ඒක ජීවිතයේ ඉදිරියට අරගෙන යද්දී අඹදරුවොත් එක්ක එයාට ධර්ම මාර්ගයේ දියුණු කරගන්න පවා බාධක වෙන්න පුළුවනි. ආර්ථික වශයෙන් හැකියාව දුර්වල වෙනකොටනේ. එතකොට ඔහුට සමහරට හිත හයිය නැත්නම් අධාර්මික දේවල් වලට පවා යොමු වෙන්න ඉඩ තියෙනවා. හරියට ප්‍රඥාව මුල් කරගත්ත දැක්මක් නැත්නම්. ඊළඟට විශේෂයෙන් ඒ අවස්ථාවට උචිත නුවණ
දැන් ඔබ දකින්න ඇති අපි විල්ගම් වෙහෙර පින්කමක් තිබ්බනේ. එතකොට අර ධාතු නිදානෝත්සවයේ තියෙනකොට ඒ ප්‍රදේශවාසී අය ඉක්මනින් ආරංචි වෙච්ච ගම මොකද කළේ? ඔව් පාරයිනේ කඩවල් දාගත්තා. නේ? පාරයිනේ කඩවල් දාගත්තා. අපි යද්දි දැක්කා එක ඒ ළඟම තිබ්බ කඩේක තිබ්බේ බීම බෝතල් ගොඩක්. ගොඩක් බීම තිබ්බේ. එකපාර දැක්ක ගමන් අපිට හිතුණා හරියටම මෙයා කල්පනා කරලා තියෙනවා. ඇයි ඒ? ඒ දවස්වල හරි රස්නේ. නේ? මිනිස්සු ගොඩක් ආපු ගමන් මොනහරි බොන්න හොයනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් ගොඩක් අයට ඒ දැනුම කල්පනා කරන්නේ නැහනේ. සමහරට එතන ගිහිල්ලා වෙන මොකක් හරි දාගන්න පුළුවන්. දැන් අර සම්බුද්ධ රාජ මාලිගාව ඉස්සර පොල් ගහවල අසපුට යනකොට කඩ තිබ්බේ නැහනේ නේ. නමුත් අපි දැකලා දෙනවා ගමේ අය දැන් කඩවල් දාලා දෙනවා, වළං කඩ දාලා. එතකොට සාමාන්‍යයෙන් තෙරුවන් වඳින්න එන ගමනේ වළං අරන් යනවද මිනිස්සු? නේ? එතකොට උපායශීලී විමර්ශනය නැහනේ. එතකොට අපිට පේනවා ආර්ථිකය දියුණු කරගන්නත් මොලේ නැතුව බෑනේ නේ. එතකොට ආර්ථික වශයෙන් දියුණු වෙච්ච අය ඉන්නවනම් එයාලා සමහරට තෙරුවන් සරණ ගිහිල්ලා නැති වෙන්න පුළුවනේ. නමුත් මේ කරුණ තියෙනවා. එයාලා දක්ෂයි, කම්මැලි නැහැ, උපායශීලී විමර්ශනයෙන් යුක්තයි. ඊළඟට අලංකාතුන් අලං සංවිධාතුන් හොඳට කටයුතු හොයලා බලනවා. ඒ වගේම සංවිධානාත්මකව ඉන්නවා. ඒ කියන්නේ කටයුතු හොඳට කළමනාකරණය කරනවා. කළමනාකරණය කරනවා. එතකොට මෙන්න අයං උච්චති බ්‍රාහ්මණ උට්ටාන සම්පදා. එහෙනම් උට්ටාන සම්පදාව කියන්නේ ඕකට නිකම උත්සාහයට නෙමෙයි. දක්ෂ වූ, කම්මැලි නැති වූ, අවස්ථාවට උචිත නුවණින් විමර්ශනයෙන් යුක්ත වූ, සංවිධානය කළමනාකාරීත්වයෙන් යුතු උත්සාහයට තමයි උට්ටාන සම්පදාව කියලා කියන්නේ. එතකොට මේ උට්ටාන සම්පදාවෙන් යුක්ත වීම තමයි මේ ජීවිතේ දිට්ඨ ධම්ම හිත දිට්ඨ ධම්ම සුඛය පිණිස පවතින්නේ. ඒ කියන්නේ මෙලවදීම ලැබෙන යහපත පිණිස, සැපේ පිණිස. එතකොට මෙලව යහපත සැපේ ලබන නම් එයාට යම්කිසි ආර්ථික ශක්තියක් තියෙන්න ඕනේ. ඒක ලබා ගන්න. දැන් දැනට යම්කිසි සැපයක් විඳිනවා නම් ඔබට යම් ආර්ථික ශක්තියක් තියෙන හින්දා නෙමෙයිද? ඔව්. ප්‍රඥාව වැඩි චරිතයකට නම් ආර්ථිකය ප්‍රධාන සාධකයක් වෙන්නේ නැහැ. නමුත් අද කාලේ සියලු දෙනාටම වගේ ආර්ථිකය ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. නැත්තම් කාලයක් කරගෙන යන්න පුළුවන් ආය මනස වැටිච්ච ගමන් ආය ආපස්සට හැරෙනවා. දෙවනි කරුණ ආරක්ක සම්පදාව. කුල පුත්තස්ස භෝගා හොಂತಿ. ඔන්න කුල පුත්‍රයාට භව භෝග තියෙනවා. හැබැයි ඒවා හොයාගෙන තියෙන්නේ උට්ටාන විරියාදිගත උෂ්ඨාන වීරියෙන් යුක්තව බාහා බල පරිචිත අතේපයේ මහන්සියෙන් සේදා වක්හිත්ත දාඩිය මුගුරු වගුරෝල ධම්මිකා ධම්මලද්ද ධාර්මිකව ලැබපු දේවල්. දැන් අද ලංකාවේ ව්‍යාපාර ශේෂ්ඨ කරන තැම්මයි ඉන්න ධාර්මික බව නැහැ. එතකොට මේ කියන සැපේ ලබන්න බෑ. මේ ජීවිතයේ සැපය ලබ බයේ ඉන්නේ. ආණ්ඩුව පෙරලනකොට බයේ ඉන්නේ. අපේ කර වැඩ අහුවෙයිද දන්නේ නැහැ. ව්‍යාපාරිකයෝ හරියට බය වෙනවා. ලොකු ලොකු මොකද අධාර්මික ක්‍රමයෙන් කරලා තියෙනවා නම්. එතකොට එයාට මේ ජීවිතේ සැපේ තියෙනවද? සැපේ නැහැ. ඊළඟට සේවකෙක් තරහ වෙයි කියලා බයේ ඉන්නේ. ඇයි? ඇතුලේ රහස් එළියට දායි කියලා. එතන මේ ළඟදී එක අගමැති කෙනෙක් ඉල්ලාස් වුණා රටකනේ. මොකද එයාගේ මුදල් පිළිබඳ වංචාවක් අහුවෙලා. එතකොට ඔහු කොච්චර හොඳට සැප සම්පත් ඇතිව ආරක්ෂාව ඇතුව ලෝකයේ පිළිගැනීමක් ඇතුව හිටියත් සතුටින් හිටිය කියලා අපිට විශ්වාසද? නෑ. අනිවාර්යයෙන්ම හිතයට ලොකු බයක් තියෙනවා. හිතයට බයෙන් ඉන්නේ නැති කොයි වෙලාවෙ මේක අහුවෙන්න වෙයිද දන්නේ නෑ. ඒක අහුණා කියලා ආරංචි වෙච්ච ගමන් ඉල්ලාස් වෙලා ගියා ඔහු. එතකොට අපිට පේනවා එහෙනම්
මේ ධාර්මිකව ඉපෙවේ නැත්නම් එයාගේ හිතේ සැපයක් නැහැ සතුටක් නැහැ අන්නේ ධාර්මිකව නුවණ මෙහෙවලා කය වෙහෙසවලා ලබාගත් ධනය තේ ආරක්ෂේන ගුත්‍යා සම්පාදේති ආරක්ෂා රකවරණයහු සම්පාදනය කරගන්නවා කින්ති මේ භෝගේ නේව රාජානෝ හරෙයොම් මේක ලෝභකම නෙමේ මේක කලමනාකාරීත්තේ දෙවනි පියවරනේ ආරක්ෂා කිරීම ඒ කියන්නේ කල්පනා කරනවා හෝ කොහොමනම් මාගේ භෝග රජයට අයිති නොවේවිද ඒ කියන්නේ රජේ විසින් සමහර විට දැන් ඒ කාලේ නම් කෙලින්ම කොටසක් ගන්නවනේ අද අපිට දැයෙන්නෙත් නෑනේ අද අපිට දැයෙන්නේ අපි ගන්න හැම බඩුවකින්ම ඔව් කොටසක් රජේට යනවා අපාරයාවත් කොටසක් රජේට යනවා දැන් ලංකාවේ තියෙනවනේ අධිවේගී මාර්ගනේ ඒක නම් අපිට දැනට දැයෙනවා ඇයි ඔව් ටිකට් එකක් ගන්නවා අපි ඊට පස්සේ බස් එක යනකොට ටිකට් එකක් අරගෙන තමයි බස් එක ඇතුළු කරන්නේ. නමුත් තව කාලයක් ගියේ දැන් පිටරටවල තියෙනවා වගේ සමහර රටවල ඒකේ ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකක් හයි කරලා තියෙන්නේ හයිවේස් වල කිලෝමීටර් 3න් 3ට. එතකොට දැන් අපි එකපාරක් ගන්නේ එහෙම නෙමෙයි. 3න් 3ට දාන්නේ නැහැ. වාහනේ හයි කරලා තියෙන පොඩි චිප් එකක් ඒකෙන් ගාන කැපිලා යනවා. දන්නවනේ ඒක රට ඉදලා ආපු අය. නේද? එතකොට ගාන කැපෙලෙන දන්නේම නැහැ account එකෙන් සල්ලි කැපෙනවා. ඒ මොනවද? රජයට අයිති වෙනවා. එතකොට බලනවා මෙයා හොඳට හොයලා වංචාවක් වෙන්නේ නැති විදිහට යම් කිසි ක්‍රමයක් තියෙනවද රජයට තමන් ධාර්මිකව හොයාගත්ත දේවල් වැඩිය යන්නේ නැති වෙන්න. ඒ නිසා සමහර ආයතන කරනවා ලංකාවේ පුණ්‍ය ආයතන වලට දෙනවනේ. ඒක අධාර්මික ක්‍රමයක් වෙන්න බෑ. එතකොට උට පිනකුත් රැස් වෙනවා. එයාගේ ධනය නිසි ලෙස යෙදෙව්වත් වෙනවා. නේද? එතකොට සම්පූර්ණ ඒත් වෙන් වෙලා ඉන්න බෑ කොටසක් ගෙවන්න වෙනවා. නමුත් අර අසාමාන්‍ය ගාණක් ගෙවන එකකින් තමන්ගේ ධනය ආරක්ෂා කරගන්නවා. පරලොවට හරි ඉතුරු කරගන්නවනේ. ඊළඟට කල්පනා කරනවා නේ නචෝරාහාරයෙන් හොරු ගන්න නැත්නම් අන්න එයා ආරක්ෂාකාරීම විදිහට තැන්පත් කරනවා හොයාගන්න ධනය. ආරක්ෂාකාරීම විදිහට තැන්පත් කරනවා. ඊළඟට න අග්ගි ඩහෙය න උදකං වහෙය න අප්පියා දායාදාහරෙයුං ති. ඔබට පැහැදිලිව ඇහෙනව නේද හඬ? එතකොට ගින්නෙන් ජලයෙන් ඊළඟට සොර සතුරන්ගෙන් මේ ධනයට හානියක් නොවෙන්නේ කොහොමද කියලා කල්පනා කරලා ඒකට ආරක්ෂා වැඩපිළිවෙලක් දාගන්නවා. ඔහු ධනේ තියාගෙන ඉන්නේ තමන් ළඟ. යම්කිසි වර්තමානයේ තියෙන ආරක්ෂක ක්‍රමවේදවලට අනුව තැන්පත් කරනවා. ඊළඟට අප්‍රියයට දායාද වෙයි කියලා. දැන් අම්මලා තාත්තලා සමහරු අන්තිම මොහොත වෙනකන් ඉන්නවා දරුවන්ට දායාද පවරන්න. සමහර විට වෙල් තමන්ගේ කැමති දරුවන්ට නෙමෙයි යන්නේ අප්‍රිය අමනාපයට උරුම වෙනවා. ඉතින් කලින්ම කල්පනා කරලා ඒවා ඕ සූදානම් වෙන්න ඕනේ. එතකොට මේක තමයි ප්‍රායෝගිකව ධර්මයේ හැසිරෙන එක ක්‍රමයක්. නේද? අමුතු එකක් නෙමෙයි. එතකොට දැන් මේ ක්‍රම මොනවත් නැතුව එයා පින්කමක් කරලා ප්‍රාර්ථනා කරනවා අනේ මට කිසිදු කරදරයකින් බාධාවකින් නැතුව මේ ජීවිතේ සාර්ථක කරගන්න ලැබේවා කියලා. ලැබෙයිද? මේ ක්‍රම නැතුව එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේ ක්‍රම අනුගමනය කරන ගමන් අර විදිය දෙයක් ප්‍රාර්ථනා කළොත් එතකොට ඒකේ ආශිර්වාදයත් එක්ක ඉස්සරහට යන්න පුළුවනි. මේ මොනවත් නැතිව කම්මැලිව ඉඳලා ප්‍රාර්ථනා කරන අනේ මගේ වස්තු ආරක්ෂා වේවා. අනේ මට ධන දහන්න ලැබේවා. එහෙම ලැබෙන්නේ නැහැ. එහෙනම් ඉතින් මේ ලෝකේ කවුරුත් දුප්පත් අය නැහැ. ඔක්කොම හැම වෙලාවෙම ප්‍රතන්නේ තමන්ට සැප ලැබේවා කියලා. නේද? ඊළඟට කල්යාණ මිත්‍තතා තුන්වෙනි කරුණ. එතකොට උත්සාහයෙන් වීරියෙන් ධාර්මිකව හම්බ කරගන්නවා
ඒවා රැක ගන්නවා. ඊළඟට ප්‍රධාන කරුණක් මේ ජීවිතේ සාර්ථක කරගන්න කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍ර ඇසුර නැත්නම් ඒ කෙනාගේ දියුණුව ඇන හිටිනවා. පාප මිත්‍ර ඇසුරට ලං වෙච්ච ගමන් විනාශ වෙලා යනවා. ඒ වගේම ඔහු අධාර්මික ක්‍රමයට හම්බ කරන්න පටන් ගන්නවා. දැන් වර්තමානයේ ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුවයි ඉන්නවා. උත්සාහයක් තියෙනවා. ආරක්ෂා කරන කොටසක් තියෙනවා. හැබැයි කල්යාණ මිත්‍රතාවයෙන් ලබන්න ඕන දෙ නැහැ. ඒ නිසා අධාර්මික ක්‍රමයට හම්බ කරනවා. නමක් තිබ්බට එයාට මේ ජීවිතේ ලබන සතුට ලබන්න බැ. දැන් මේ උගන්වන්නේ මොකද්ද? මේ ජීවිතේ සැපසේ ඉන්න ක්‍රමේ. කොහොමද කල්යාණ මිත්‍රතාවය කියන්නේ? බඩගිනි වෙලා කරගන්න දෙයක් නැතුව මහන්සි වෙලා ඉන්න වෙලාවක අපිට බත් එකක් බෙදලා දුන්නොත් රහ අපිට හිතෙනවා මෙයානම් හොඳ කල්යාණ මිත්‍රයෙක් කියලා, නේද? අසනීප වෙලා ඉස්පිරිතාල නතර වෙලා කවුරුවත් නැතුව ඉන්න වෙලාවක කවුරු හරි පළතුරු ටිකක් අරගෙන ඇවිල්ලා අපිව බලලා ඔළුව අත ගාලා අපිට සෙත් පතලා යනකොට අපිට හිතෙනවා මේනම් කල්යාණ මිත්‍රයෙක් කියලා, නේද? මේනම් කල්යාණ මිත්‍රයෙක් කියලා හිතෙනවා. ඊළඟට ගමනක් යන්න පාර අතරමං වෙලා ඉන්නකොට යන එන මන් නැතුව ඉන්නකොට අපිට පාර පෙන්නුවොත් කවුරු හරි අරන් ගිහිල්ලා අපිට හිතෙනවා මේනම් කල්යාණ මිත්‍රයෙක් කියලා. හැබැයි ඒ මිත්‍රයෙක් හොඳ මිත්‍රයෙක්. නමුත් කල්යාණ මිත්‍රයෙකුට ඒක සුදුසුකමක් වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයෙකුට ප්‍රධාන සුදුසුකම් කීපයක් තියෙනවා. ඒකත් එක සුදුසුකමක්. නමුත් කොහොමද? යස්මින් ගාමේවා නිගමේවා පටිවසති. කුලපුත්තෝ යම් කිසි කුලපුත්‍රෙක් ගමක හරි නගරයක හරි ඉන්නවා. తత్రయేతే హంతి గహపతివా గహపతి పుత్తావా. එතන ඉන්න ගෘහපති හරිය ගෘහපති පුත්‍රයා හරි දහරාවායි බුද්ධශීලිනු. එයා පොඩි කෙනෙක් වෙන්න පුළුවන්. එයා තරුණ කෙනෙක් වෙන්න පුළුවනි, පොඩි කෙනෙක් වෙන්න පුළුවනි, වයසින් වැඩිමල් නැති වෙන්න පුළුවනි. හැබැයි බුද්ධශීලිනු වැඩුණු සිල් තියෙනවා. එයාගේ ගතිගුණ මෝරපු කෙනෙක්ගේ වගේ යහපත් දේවල්. ඊළඟට බුද්ධාවා බුද්ධශීලිනු. එක්කෝ එයා මෝරපු කෙනෙක් වෙන්න පුළුවනි, මෝරපු ලක්ෂණම තියෙන මෝරපු කෙනෙක් වෙන්න පුළුවනි. එහෙනම් වයසින් මනින්න බෑ මෙතන වැඩිහිටි බව. එතකන ගතිගුණ වලින් මෝරපු කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට එයාට තියෙනවා ලක්ෂණ හතරක්. සද්ධා සම්පන්නා, සීල සම්පන්නා, ත්‍යාග සම්පන්නා, පඤ්ඤා සම්පන්නා. ඔන්න කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. දැන් කරන්න ඕන දේ සහ ඇසුරු කරන්න ඕන කෙනෙක් හොයාගද්දී ඒ ඇසුරු කරන කෙනාගේ තියෙන්න ඕනේ ලක්ෂණ අඩුම තරමේ Tamanට වැඩියෙන්වත් තියෙන්න ඕනේ. මොනවද? ශ්‍රද්ධා සම්පත්තිය. එයා ශ්‍රද්ධා සම්පන්න වෙන්න ඕනේ. සීල සම්පන්න වෙන්න ඕනේ. ත්‍යාග සම්පන්න. එයා මසුරුමල අතහැරපු කෙනෙක්, දන් දෙන්න කැමති කෙනෙක් වෙන්න ඕනේ. ජීවිතය ගැන යම් දැක්මක් තියෙන ප්‍රඥාවන්ත චරිතයක් වෙන්න ඕනේ. එතකොට මේ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව මේ දේශනාවේ තියෙනවා. යතහරූපාණං ඒ විදිහට යම් කිසි විදිහට ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා තියෙනකොට තේහි සද්ධින් සම්තිට්ඨති. ඒ අයත් එකට ඉන්න ඕනේ. කල්යාණ මිත්‍ර ඇසුර කියන්නේ නිකන් එකක් නෙමේ. ඒ වගේ ගතිගුණ තියෙන අයත් එකට ඉන්න ඕනේ. ඊළඟට සල්ලපති. එයත් එක්ක කතාබස් කරන්න ඕනේ. කල්යාණ මිත්‍රත් එක්ක නිතර කතාබස් කරන්න ඕනේ. සාකච්ඡං සමාපජ්ජති. සාකච්ඡා කරන්න ඕනේ. එතකොට ඒ විදිහ එයාලත් එක්ක කල්යාණ මිත්‍රත් එක්කට ඉන්න ඕනේ. කතාබහ කරන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? යතහ රූපානං සද්ධා සම්පන්නානං සද්ධා සම්පදං අනුසික්කති. ඒ විදිහට කරන ගමන් යම් විදිහට ශ්‍රද්ධා සම්පන්න බවක් තියෙනවද? ඒ අනුව හික්මෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධා සම්පන්නයා අනුව හික්මෙන්න ඕනේ. ශ්‍රද්ධාව තියෙන කෙනා විදිහට තමා තුළ ශ්‍රද්ධාව උපදවා ගන්න ඕනේ. යතහ රූපානං සීල සම්පන්නානං සීල සම්පදං අනුසික්කති. යම් විදිහට ඒ සිල් එයාගේ සිල්වත් බවක් තියෙනවද? ඒ සිල්වත් බව අනුව හික්මෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳට පන්සිල් ලකින යාළුවෙක් ඇසුරු කරද්දී අපිත් පන්සිල් ලකින කෙනෙක් බවට
පත්වෙන්න ඕනේ. ඊළඟට යතහ රූපානං ඡාග සම්පන්නානං ඡාග සම්පදං අනුසික්කති. දන් දෙන කෙනෙක් ඇසුරු කරන්න ඕනේ. අපිත් ඒ අනුව හික්මෙන්න ඕනේ. ඊළඟට පඤ්ඤා සම්පන්නානං පඤ්ඤා සම්පදං අනුසික්කති. යම් විදිහේ ප්‍රඥා සම්පන්නෙක් ඉන්නවද, එයාගේ ප්‍රඥාව අනුව ජීවිතය ගැන දකින්න පුරුදු වෙන්න ඕනේ. දැන් අපිට මේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණා කියන හොඳ සාධකයක් නෙමේ දෙක. අපිට මේ යුගයේ කල්යාණ මිත්‍ර පින්නල් ලොකු ස්වාමීන් වහන්සේ මුණ ගැහුණා. ඒතර උන්වහන්සේ ළඟ ශ්‍රද්ධාව, සීලය, ඡාගය, ප්‍රඥාව තිබ්බා. එතකොට අපි ඇසුරු කරද්දී, කතාබස් කරද්දී, සවන් දෙද්දී, සාකච්ඡා කළද්දී අපි තුලත් යම් මට්ටමකින් නොතිබිච්ච ශ්‍රද්ධාවක් ඇති වුණා. නොතිබිච්ච සීලයක් පිහිටියා. නොතිබිච්ච ඡාගයක් පුරුදු වුණා. නොතිබිච්ච ප්‍රඥාවකට මාර්ගේ හැදුනා. එතකොට අපිට පේනවා, එහෙනම් කල්යාණ මිත්‍ර ඇසුර අපිට ලැබිලා තියෙනවද නැද්ද? ලැබිලා තියෙනවා. එතකොට අපිට ඇසුරු කරද්දී දැන් ශ්‍රද්ධාව එන්න අඩු වෙනවා නම් කවුරු හරි ඇසුරු කර ඉක්මනින් බැහැර වෙන්න ඕනේ. කවුරු වුණත් භික්ෂුවක් වෙන්න පුළුවනි, උපාසක උපාසිකාවක් වෙන්න පුළුවනි. ඇසුරු කරද්දී ශ්‍රද්ධාව පිරිහෙනවා වගේ නම් අපේ ඒ ඇසුර නවත්තන්න ඕනේ. ඒ කතාබහ නවත්තන්න ඕනේ. ඒ සාකච්ඡාව නවත්තන්න ඕනේ. මෙන්න මේ විදිහටයි කල්යාණ මිත්‍රතාවයේ තියෙන්නේ. එතකොට අපි උත්හාන සම්පදා කතා කරා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා. මේවනම් හොඳට ගිහි ජීවිතේ ලියාගෙන මේක තමයි ගිහි අය අනුගමනය කළ යුතු ප්‍රතිපදාව. එතකොට ගිහි අය අනුගමනය කළ යුතු මේ ප්‍රතිපදාව හරියට අනුගමනය කරන්නේ නැත්නම් ඒ කෙනාට මේ ජීවිතයේදී සාර්ථකත්වයක් ලබන්න අමාරුයි. ඊළඟට හතරවෙනි එක සමජීවිකතාව හරීම වැදගත්. කොහොමද? කුලපුත්තෝ ආයංච භෝගං විදිත්තා වයංච භෝගං විදිත්වා සමං ජීවිකං කප්පේති. අයවැය දැනගෙන සමව ජීවිතය ගත කරනවා. නාච්චෝ ගාල්හං නාති හීනං. ගොඩාක් තමන්ගේ ආදායමට වැඩියෙන් වියදම් කරන්නෙත් නැහැ, පහත්ව වියදම් කරන්නෙත් නැහැ. එයා කල්පනා කරනවා, ඒවම් මේ ආයෝ වයං පරියාදාය තස්සති. මේ විදිහට මගේ ආදායම වැයට වඩා අඩු නොවෙනවා නම්, ඒ කියන්නේ ආදායම මැඩගෙන වැය නොහිටිනවා නම්, වැය ඉක්මවා ආදායම තියෙනවා නම් කොච්චර හොඳද කියලා ඔහු කල්පනා කරලා තමයි මුදල් වියපැහැදම් කරන්නේ, ධනෙ පාවිච්චි කරන්නේ. හරියට ඒක තරාදියෙන් කිරන කෙනෙක් වගේ. තරාදියෙන් කිරන දක්ෂ කෙනා එයා දන්නවා, එත්තකේනවා ඔත්තං එත්තකේනවා උන්නන්ති. මෙපමණකින් මේක ඉස්සෙනවා, මෙපමණකින් මේක පාත් වෙනවා කියලා දන්නවා. දැන් තරාදි වලින් ඔය පොලේ කිරණ අය දැකලා ඇති. එයා අර පඩිය දාපු ගමන් අනිත් පැත්තට ගාන්ට දානවනේ, පුරුද්දට වගේ දාලා ඊළඟ දෙවෙනි පාරින් ගාන්ට බැලන්ස් කරනවා. මෙච්චරක් දාපු ගමන් මේක ඉස්සෙනවා, මෙච්චරක් දාපු ගමන් මේක පාත් වෙනවා. ඔන්න පොලේ ගියාපුවම මතක් කරගත්ත හැකි මේ කරුණ. නැත්තම් පොලේ ගිහිල්ලා එනකොට ආය බැංකුවෙන් සල්ලි අරන් තමයි බස් එකේ එන්න වෙන්නේ නේද? ඇයි ඒ? හරියට දන්නේ වියදම් කරන්න ඕනේ තරම. එතකොට ඒ තරාදිය මයින්වා දකින්නකොට ඔබ හිතන්න, ටග් ගාලා යාලා දන්නවා මේ පමණකින් මේක උඩට යනවා, මෙච්චරක් පාත් වෙනවා. ආන් ඒ වගේ දක්ෂ විදිහට තරාදියෙන් කිරණ කෙනෙක් වගේ කල්පනා කරලා වියදම් කරන්න ඕනේ කිව්වා. ආදායම ඉක්මවා නොයන විදිහට සමහරු ඉන්නවා කියනවා, අප්පායෝ සමානෝ උලාරං ජීවිකං කප්පේති. ආදායම බොහොම චුට්ටයි, මහා ලොකුවට වේදම් කරනවා. තස්ස භවಂತಿ වත්තාර, ඔහුට මෙහෙම කියන අය ඉන්නවා, උදුම්බර කාදිකං වායං කුලපුත්තෝ භෝගේ කාදි. මෙයා හරියට දිඹුල් කනෝ වගේ ඉන්නේ මේවා කන්නේ. දිඹුල් කනෝ කියන්නේ දැකලා ඇතිනේ දිඹුල් ගස්, අට්ටික්ක ගස්. ඒ අට්ටික ගස් වල දලු කාලේ තමයි කන්න පුළුවන්, අර ගෙඩිනේ. එතකොට අර මෝරච්චහම කන්න බැහැ, කෝඳුරුව හැදෙනවනේ. එතකොට ඒ කාලේ කොහොමද දන්නේ? ඒ කාලේ ඉදිච්චද දන්නේ කන්නේ? එතකොට ඒ අට්ටික ගහේ ගෙඩි එක පොකුරට හැදෙන්නේ.
පොල්ලක් ගැහුවොත් ගොඩාක් බිමට වැටෙනවා. ඒතර සාමාන්‍යයෙන් ඒවා ගොඩාක් හැදෙන නිසා ගහ හොලවලා එක පොල්ලකින් ගහලා වැටිච්ච ගෙඩියක් දෙකක් කාලා යනවා මිනිස්සු. ආන් එතකොට ගොඩාක් ඒවා අහක. ඒකයි මේ දිඹුල් කන්නහ කියන්නේ. ඔය කියන්නේ ඒ හරියට මේ මගුල දිඹුල් කන්නහ කියලා කියනවා නේද? ඒ කියන්නේ විවාහය කරන්න ගිහිල්ලා වියදම් විතරයි. අන්තිමට ණය. මේ කාලේ ඒකෙදි තමයි ගොඩක්ම වෙන්නේ නේ. දානවලදී නම් හරියට බලනවා මීම්මට නේ. පුළුවන් තරම් අඩු කරන්න බලනවා. හැබැයි විවාහවලදී බලනවා ඇයි ලෝකෙට පේන්නේ නැපේ? ආදායම බලන්නේ නැහැ. කොහොම හරි ඉල්ලගෙන 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 අන්තිමට අවුරුදු 4ක් විතර යනකම් දෙන්නත් එක්ක බෙදාගෙන ණය ගෙවනවා. දවස් දෙකක් වෙනුවෙන් නේද? බොහොම කලාතුරකින්. ඇයි ඉතින් මේ කාලේ ඒ කාලේ වගේ නෙමෙයි ලස්සනට ඇල්බම් හදන්න ඕනේ. මොනවද වීඩියෝ හදන්න ඕනේ, සින්දු හදන්න ඕනේ නේද? එතකොට ඒවට ලක්ෂ ගාණක් යනවා වියදම්. ඔය අර අතේ තියන් ඉන්න මල් එකක් එහෙම හදන්න යනවා 50,000 60,000 විතර නේ. නමුත් මල් පූජා කරනකොට මිනිස්සු ඔව් අර පොලිතින් මල්ලකට ඉද්ද මල් ටිකක් අඩාගෙන බෑකේ දාගෙන අවිල පූජා කරනවා. වෙනස බලන්න නේ. අර පේන එකට ලෝකෙට පේන වියදම් කරන නමුත් පරලොව යහපත පිණිස පවතින දෙයකට වියදම් කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අග්‍ර පුද්ගලයා පුදද්දී සීමා කරනවා. අන්න බලන්න වෙනසනේ. එතකොට මේ විදිහට දිඹුල් කන්නෙහි ජීවත් වෙන්න එපා කියනවා. ඊළඟට කියනවා සමහරු ඉන්නවා මහායෝ සමානෝ කසිරං ජීවිකං කප්පේති. ගොඩක් ආදායම තියෙනවා. හරි කටුක විදිහට ජීවත් වෙන්නේ කසිරං. බොහොම කර්කස විදිහට ජීවත් වෙන්නේ. එයාට කියනවා කියනවා මිනිස්සු ඕ අජද්දු මාරිකං වායං කුල පුත්තෝ මරිසති. මේ මිනිස්සයා අනාථ විදිහට මැරෙන කෙනෙක්. හැම ගමකම ඉන්න අනාථව මැරෙන අය. ධනේ තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා. එනමුත් පිළිවෙලක් නැහැ. ඇඳුම් තියෙනවා අඳින්නේ, අලුත් එකක් ගන්නෑ, වාහන තියෙනවා යන්නේ, ඒ පරණ බයික් කබලෙම යන්නේ. ඇයි ඒ? අර ලෝභකම නිසා. මහා භව සම්පත් තියෙනවා, වියදම් කරන්නේ. එයා අනාථව මැරෙනවා. මෙලෝ සැපේකුත් නැහැ, පරලෝ සැපේකුත් නැහැ. ඊළඟට කියනවා තව අය ඉන්නවා. එයා නාච්චෝ ගල්හං නාතිහීන. එයා එදා උසස්ස වියදම් කරන්න යන්නෙත් නැහැ, දුප්පත් වියදම් කරන්න යන්නෙත් නැහැ. අයට සරිලන විදිහට වැය පවත්වනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් මේ කාටද කියන්නේ? උජ්ජේ බ්‍රහ්ම බලන දීර්ඝ විස්තරයක් නේ. අවවාදයක් ඇහුවට පස්සේ නුවණ කල්පනා කරලා දීර්ඝ විස්තරයක් කිව්වේ. ඔන්න ඕකට කිව්වා අයං උච්චති බ්‍රාහ්මණ සමජීවිකතා. ඔන්න ඕකටයි කියන්නේ සමජීවිකතාවය කියලා. ඔන්න දිට්ඨ ධම්ම හිත, දිට්ඨ ධම්ම සුඛ. ඒ කියන්නේ මෙලොව හිත පිණිස, මෙලොව සැප පිණිස කල්පනා කරන කෙනා ඔය විදිහේ කරුණු පුරුදු කරන්න ඕනේ. උට්ටහන සම්පදාව, ආරක්ක සම්පදාව, කල්යාණ මිත්‍රතාවය සහ සමජීවිකතාවය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා බ්‍රාහ්මණය ඔබේ ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? පරලොව කොහොමද සාර්ථක කරගන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා ඔව් ඒ පරලොව සාර්ථක කරගන්න ක්‍රමයට කලින් උන්වහන්සේ වදාලා හැබැයි බ්‍රාහ්මණය ඔය භෝගවලට දැන් ඔය උත්සාහයෙන් හම්බ කරපු බොහොම අමාරුවෙන් රැකගත්ත ඔය භෝගවලට අපායමක හතරක් තියෙනවා. අපාය කියන්නේ විනාශ වෙලා යන විනාශමක හතරක් තියෙනවා. ඉත්ති දුත්තෝ, සුරා දුත්තෝ, අක්ඛ දුත්තෝ, පාප මිත්තෝ. මතක තියාගන්න. ස්ත්‍රී දුහෘතණං. ඒ කියන්නේ සල්ලාලකම යනවනම් ස්ත්‍රීන් පස්සේ හරි පුරුෂයන් පස්සේ හරි. ඊළඟට අක්ඛ සුරා දුත්තෝ, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙලා නම් ඒ පස්සට වේදම් කරනවනම්. ඊළඟට අක්ඛ දුත්තෝ, සූදු කෙලිනවනම්. ඔය දැන් වැදගත් විදිහට නේ තියෙන්නේ නේ. ඔය අර අස්සෝ යන්නේ අර ලයිට් එකක් එක්ක පාරේ රැයට තියෙනව නේද? ස්පෝර්ට් ක්ලබ් කියලා තියෙන්නේ. එතකොට ඒ සූදු කෙලින දැන්. අපි ඉස්සර පොඩි කාලේ දන්නේ මං හිතේ වෙන මොකක් හරි ලස්සනට හදපු එකක් කියලා. බලද්දි මේ සූදු පොළවල් නේ. එතකොට එතකොට
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදිහට ආදායම වියදම දැනගෙන මේක කළත් ඒ කෙනාගේ මේ අපාය මුඛ හතර නැත්නම් ඒ කෙනාට ධනය රැක ගන්න පුළුවන්. අපාය මුඛ හතර තිබ්බොත් ඒ කෙනාගේ මේ ධනය ඔක්කොම හේදිලා යනවහකට විනාශ වෙලා යනවා. හරියට ඒක මේ වගේ වුණ විලක් තියෙනවා, වැවක් තියෙනවා විශාල. ඒකට හතර පැත්තෙන් ජලය ගලාගෙන එනවා. හතර පැත්තෙන් ජලය ගලාගෙන එනවා. ඒ ගලාගෙන ඇවිල්ලා අරක පිරෙනවා. කෙනෙක් කරන්නේ ඒ ගලාගෙන එන දොරටු හතර වහලා එළියට අරින්න තියෙන හතර අරිනවා. එතකොට ආදායම් එන එක නතර වෙනවා, වියදම හොගල යනවා. ඇයි ඔක්කොම හරිහම්බ කරන ඒවා අර සූදුවෙන්, සුරාවෙන්, ස්ත්‍රී දූර්තකමෙන්, පාප මිත්‍රයසුරෙන් යනවා. මොකද පාප මිත්‍රයාගෙන් තමයි අර තුනටම යොමු වෙන්නේ. ඒ නිසා ඒ හතර අතෑර ගන්න ඕන කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඕක තමයි මේ ජීවිතයේ යහපත පිණිස පවතින කරුණු. එතකොට ප්‍රධාන හතරයි, තව කරුණු හතරක් කිව්වා. ඊළඟට පරලොව ජීවිතේ සාර්ථක කරගන්න කරුණු හතරක් තියෙනවා. සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව අර කල්යාණ මිත්‍රයා ළඟ තියෙන කරුණු හතරමයි. කල්යාණ මිත්‍රයා ළඟ තියෙන කරුණු හතරමයි. එතකොට එහෙනම් මෙලව පරලොව දෙකම සාර්ථක කරගන්නේ කල්යාණ මිත්‍රයෙක් විතරයි. එතකොට තවත් කෙනෙකුට යහපතක් වෙන්නේ කල්යාණ මිත්‍රයසුරකින් විතරයි. කොහොමද ශ්‍රaddha සම්පත්තිය විස්තර කරනවා දන්නව ඔබ? දැන්නේ කුලපුත්තෝ සද්දෝ හෝති. කුලපුත්‍රයා සද්ධාවන්ත වෙනවා. සද්ධාති තතහගතස්ස බෝධින්, භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහ ගන්නවා. ඉතිපිසෝ භගවා අරහං, මෙසේ භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක, සම්මා සම්බුද්ධ වෙනසේක ආදි වශයෙන් සම්බුදු ගුණවලින් කියවෙන අවබෝධය අදහ ගන්නවා. මොකද්ද සම්බුදු ගුණවලින් කියවෙන අවබෝධය අදහ ගන්නවා. ඒකට කියනවා ශ්‍රaddha සම්පත්තිය කියලා. සීල සම්පදා කියලා විස්තර කරලා තියෙන පන්සිල් මේකේ. එතකොට අපිට පේනවා ප්‍රායෝගිකව මේ හරියටම ගිහි ගෙදර ඉන්න අයටම වදාළ දේශනාව. සතුන් මැරීමෙන්, සොරකමින්, වැරදිකාම සේවනයෙන්, බොරුවෙන්, මද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. අන්න එයා සීල සම්පත්තියෙන් යුක්තයි. ඡාග සම්පදා, ඒ කෙනා විගතමල මච්චේරේන චේතසාගාරං අජ්ජහවසති. ගිහි ගෙදර වසන්නේ මසුරු මල අත්හැරපු සිතින්. මුත්තචාගෝ, එයා අත්හැරලා ඉන්නේ දෙන්න. මේක ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕනේ අපි. ඒ කියන්නේ අපිට හිතෙනවා ගොඩාක් ධනෙ තියෙන අයටයි දෙන්න පුළුවන් කියලා. නෑ, හැමෝටම පුළුවනි. Taman තියෙන මට්ටමින් අනේ පිඬු සිටුතුමා අර ණයට දීලා හිත හොඳකමට අන්තිමට ඒගොල්ලෝ දුන්නේ. අනිත් පැත්තෙන් එයා ගොඩක් දන් දුන්නා එතුමා. එතකොට අර ආදායම වියදම ගැන හරියට කල්පනා කළේ නෑ. අන්තිමට වියදම් කරන්න දෙයක් නැතුව ගියා. හංගලා තිබ්බ අයා ධනය ගං ඉවුරේ එකත් ගහගෙන ගියා. කෝටි 18ක්ද කොහෙද ගහගෙන ගියා. ගං ඉවුර කැඩිලා එකපාර ණය දුන්නේත් නෑ. ගඟටත් ගහගෙන ගියා. ඊට පස්සේ හිර වුණා හොඳටම. ඒ දන් දෙන එක නතර කළේ නෑ. අන්තිමට නිවුඩු හාලේ බතුයි කාඩි හොදි දුන්නා. ඉතාම කටුක ආහාරයක් දුන්නා. ඒ කියන්නේ දුප්පත්තම අනුගමනය කරන මේ කාලේ හැටියට කිව්ව සම්බෝලයි බතුයි දුන්නා. ඔව්. ඒ හේතුව කරන්න දෙයක් නෑ. එයා ලැජ්ජ වුණේ නෑ හැබැයි සම්බෝලයි බතුයි දෙන්න. එතකොට තථාගතයන් වහන්සේ අහුවා සිටුතුමනි ඉස්සර වගේ දාන් දෙනවද තාම නිවසේ? එහෙමයි සාමණේ, හැබැයි පොඩ්ඩක් අඩුයි කිව්වා. පොඩ්ඩක් අඩුයි කිව්වා. ඉස්සර වගේ නෙමෙයි දැන් එච්චර ධනයක් නෑ කිව්වා. පාවිච්චි කර මේ වියදම් කරන්න. නමුත් ස්වාමීනි මං දන් වැට ඇතෑරියේ නෑ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ දෙන දේ මත නෙමෙයි මේ තීරණය වෙන්නේ කියලා. දානේ ආනිසංස තීරණය කළා. ඉස්සර වගේම ඔබට පින රැස් වෙනවා කියලා. ඇයි තමන්ට තියෙන මට්ටමින් අග්‍රක දෙන්නේ. එතකොට සමහරට ලොකු පොහොසත් කෙනෙක් ලස්සනට සරසලා
ඉතා උසස් ආකාරයට දෙන්න පුළුවනේ. ඒ යාට තියෙන එකෙන් කොටසක්. නමුත් දුප්පත් කෙනෙක් වෑංජන දෙක තුනක් එක්ක ව්‍යාගෙන එක සමහරට එයාට තියෙන එකෙන් හතරෙන් තුනක් විතරේ දෙන්නේ. අරය දෙන්නේ සමහරට 100ට එකක් විතර. එයාට ගොඩක් ධනෙ තියෙන නිසා. තේරුණා නේද? ඒක දෙවි කෙනෙක් කියනවා ඒක දුප්පතාගේ දානෙ දහස් ගුණයක් වටිනවා කියනවා. පෝසත් කෙනාට වැඩිය. ඒ නිසා තමන්ගේ යහපත කැමති කෙනා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පින් පිණිස දෙනවා, ස්වර්ගයේ පිණිස දුගී මගියට අනුකම්පා සහගත සිතින් දෙනවා. එතන මේ දෙකම කරන්න ඕනේ. සතා සිව්පාවට දුගී මගියට දෙන්නේ අනුකම්පාව මුල් කරගෙන. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දෙන්නේ කෙලින්ම ඉහළ යාම පිණිස හේතු වෙන පින් රැස් කරගන්න අදහසින් නේ. ඒ දෙකම එකතු වෙච්චාම විශාල පිනක් එයාගේ ජීවිතේට රැස් වෙනවා. ඡාග සම්පත්තිය එයා වෙංගලා ඉන්න හිතෙන් බැඳිලා නැහැ. පයතපානි අධ දෙක හොදගෙන ඉන්නේ, අධ දෙකෙන් අල්ලගෙන නැහැ ධනය. වොස්සක් ගරතෝ එයා බෙදලා සතුටු වෙනවා, අත්හැරලා සතුටු වෙනවා. යාච යෝගෝ එයා ළඟටයි කට්ටිය ඉල්ලගෙන ඉන්නේ උදව්වක්. උදව්වක් ඉල්ලගෙන එන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. තමන් උදව් ඉල්ලගෙන එන අයට උදව් කරන කෙනෙක් වුණොත් විතරයි උදව් ඉල්ලන්නේ. ආන් එයා තමයි යාච යෝගෝ කියන්නේ. ඊළඟට දාන සංවිභාග රතෝ දාන් පෑන් බෙදලා දීලා සතුටු වෙනවා. අන ත්‍යාග සම්පත්තිය කතමාච බ්‍රාහ්මණ පඤ්ඤා සම්පදා. ප්‍රඥා සම්පත්තිය කියන්නේ මොකක්ද? ඔව් කුලපුත්තෝ පඤ්ඤා පඤ්ඤවා හෝති. ඒ කුලපුත්‍රයා ප්‍රඥාවන්ත වෙනවා. උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. උදය සහ අත්ථ ඒ කියන්නේ හට ගැනීම සහ නැතිවීම දකින ඒ ප්‍රඥාවට යොමු කරන විදිහටයි යා නුවණින් විමසන්නේ. හට ගැනීම නැතිවීම දකින නුවණින් යුක්ත වෙනවා. ඒ කියන්නේ ඒ කෙනාට තියෙනවා සම්මාදිට්ඨිය. අනිත්‍ය දකින නුවණ, අනිත්‍ය දකින නුවණින් අරියාය නිබ්බේධිකා ආර්ය වූ තියුණු ප්‍රඥාවට, තියුණු ප්‍රඥාවට යොමු කරන නිබ්බේධික ප්‍රඥාව, තියුණු ප්‍රඥාවට යොමු කරන අවබෝධයෙන් කලකිරීමට නිසි සම්මා දුක්ඛක්ඛය ගාමිනියා මනමින් දුක් ක්ෂය කිරීමට පමුණුවන විදියටයි ඔහුගේ දැක්ම තියෙන්නේ. ඒ කියන්නේ යාට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දැනුමක් තියෙනවා. අන්න ඒ විදිහේ ප්‍රඥාවකින් යුක්තයි මේ ශ්‍රාවකයා. ඔන්න ඔය කරුණු හතර තියෙනවා, ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව. ඒකෙනා බුදුරජාණන් වහන්සේ වදාලා ඉමේකෝ බ්‍රාහ්මණ චත්තාරෝ ධම්මා කුල පුත්තස්ස සම්පරාය හිතාය සංවත්තන්ති සම්පරාය සුඛායාති. ඔය කරුණු හතරෙන් යුක්ත කුල පුත්‍රයා මෙලොව හිත පිණිස පවතිනවා, මෙලොව සැප පිණිස පවතිනවා. ඒකෙනාගේ පරලොව හිත පිණිස පවතිනවා, පරලොව සැප පිණිස පවතිනවා. එතකොට අපි කලින් මෙලොව හිත මෙලොව සැප පිණිස පවතින කරුණු හතර කතා කළා. දැන් කතා කළා පරලොව හිත පිණිස, පරලොව සැප පිණිස පවතින කරුණු හතර. බුදුරජාණන් වහන්සේ එතකොට වදාළ කරුණු ටික ඔබට මතකද දැන්? එතකොට උත්සාහයෙන් දක්ෂ විදිහට, කම්මැලි නැති විදිහට, උපායශීලී වීමංසනේ, කලමනාකාරීත්වයෙන් යුක්තව ධනය හම්බ කරන්න ඕනේ. ඒ ධනය ආරක්ෂා කරගන්න ඕනේ. කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ඕනේ. ඇසුරු කරලා ඒ අයගේ ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා, ගතිගුණ එහෙනම් පරලෝට විතර නෙමෙයි මේ හතර. නේද? ඔව්, දෙලොව දියුණුව පිණිසම තියෙන්න ඕනේ ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. නේද? ඒකේ තියෙනවනේ අතන. ඊළඟට ඒකේනා ඔව් සමජීවිකතාවයෙන් යුක්ත වෙන ඕනේ. ආදායමට සරිලන වියදමෙන් යුක්තව. ඉස්ත්‍රී දූත, සුරා දූත, අක්ක දූත, පාපමිත්ත කියන හතර අතරින් ඕනේ. ඊළඟට ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕනේ. ඔය කරුණු අටෙන් යුක්ත කෙනා මෙලවත් සැප ලබනවා, පරලොවත් සැප ලබනවා. බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවන්ගෙන් මේක මතක තියාගන්න පුළුවන් විදිහට වදාලා. එතකොට බ්‍රාහ්මණයාට ඒක මතක තියාගන්න ලේසිනේ. හකුලෝල වදාලා. උන්වහන්සේ වදාලා
Uddhata kammadhyesu appamatto vidhanava samankappeti jivikam sambhatam anurakhati. ඒ උත්සාහයෙන් කර්මාන්ත කටයුතු කරන අප්‍රමාදීව විධානය කරලා ඒවා සම්පාදනය කරගන්න සමවිධියට ආදායම වීදම ඕ සමතුලිත කරන සම්බතං අනුරක්කති හම්බ කරන දේවල් රැකගන්න සද්ධා සීලේන සම්පන්නෝ වදඤ්ඤු වීත මච්චරෝ Nichang dhammang viso deti suthanang samparayikang. Ewa geem shraddhaving, silladbaving, yukta. Ewa geem vadanyu illagane naayage vachaneya andunana. Ekeni danpen, pudana, vita macharo masrumala durukala. Nichang dhammang viso deti. Onna koe karunwaling yukta kena. Nitarama, oh. ඒකena පරලොවට හිත සැප එළවන ඒ මාර්ගය පිරිසිදු කරන කෙනෙක් වෙනවා. ඉච්ඡේතේ අට්ඨ ධම්මාච්ච සද්දස්ස ඝරමේසිනෝ. ඔය කරුණුවටෙන් යුක්ත ගිහි ගෙදර ගත කරන ශ්‍රද්ධාවන්තයා අක්ඛාතා සච්ච නාමේන උභයත්ථ සුඛාවහ. ඒ සත්‍ය නාමෝ බුදුරජාණන් වහන්සේ සත්‍යනාමේන සත්‍යනාම කියන්නේ බුදුරජාණන් වහන්සේට නමක්. ඒ සත්‍යනාම වූ බුදුරජාණන්සේ වදාළේ ඔය කරුණු අටෙන් යුක්ත කෙනා දෙලොවම සැපසේ වාසය කරනවා කියලා. දිඨ ධම්ම හිතාය සම්පරාය සුඛායච. මේ ජීවිතේ හිත පිනිස පරලොව සැප පිනිස ඒව මේතං ගහට්ටානං චාගෝ පුඤ්ඤං පවද්දති. මෙලව හිත පිණිස පරලව හිත පිණිස සැප පිණිස කටයුතු කරන කෙනා ওই විදිහට චාගය කියන දේ මුලට ගත්තහම ඒ කෙනාගේ පින වැඩෙනවා කියලා වදාලා. එතකොට මේ කරුණ අතරත් චාගය කියන එක තවත් ඉස්මතු කරලා බුදුරජාණන් වහන්සේ අන්තිමට පෙන්වා වදාලා. එහෙනම් අපි අද ඉගෙන ගත්තේ උජ්ජය සූත්‍රය. ඒ උජ්ජය සූත්‍රයේදී තාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙලව යහපත පිණිස පවතින මෙලව සැපේ පිණිස පවතින පරලොව යහපත පිණිස පවතින පරලොව සැපේ පිණිස පවතින. ඒ නිසා මේ කාලේ විශේෂයෙන් මේ තරුණ අය අවධානය යොමු කරන්න ඕනේ ව්‍යාපාර පිළිබඳවනේ. මොකද හේතුව ව්‍යාපාරයක් තමා විසින්ම පටන්ගෙන දියුණු කරගත්තොත් තමයි ඒක කෙලවරකට යන්න පුළුවන්නේ. තව කෙනෙක් යටතේ වැඩ කරනට වැඩිය තමා විසින්ම කරනකොට තමයි දියුණු වෙලා ඉදිරියට යන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළ දෙයක් නේ. බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු දෙයක්. ඒක ගිහි ජීවිතේ සාර්ථකත්වයට ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක්. ඒ වගේම ඒක ඊට ධාර්මිකව කරන්න ඕන. කොච්චර ධනෙ හම්බ කළත් අධාර්මික ධනෙ වැඩක් නැහැ. සතුටක් ලබන්න බෑ ඒ ක්‍රමයට. ඒ අතර කල්යාණ මිත්‍ර ඇසුරත් නොහැර පවත්තන්න ඕනේ සද්දා සීල චාග ප්‍රඥා සම්පන්න කල්යාණ මිත්‍රයසුර. ඊළඟට ඔහුගේ ශ්‍රද්ධාව සීලේ ත්‍යාගයේ ප්‍රඥාව ගැන හොඳ අවධානයෙන් එයත් දියුණු කරගන්න ඕන. මේ වගේ පුද්ගලයෙක් තමාටත් යහපත පිණිස පවතින බව අනුන්ටත් යහපත පිණිස පවතින බව ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දෙයක් දෙවියන් පවා හඳුනනවා. දෙවියෝ පවා ඔහුට වන්දනා කරනවා. ධාර්මිකව ධනය හම්බ කරලා ධාර්මිකව අඹදරුව පෝෂණය කරන ධාර්මිකව ජීවිතේ ගත කරන කෙනාට දෙවියන් පවා වන්දනා කරනවා. ඉතින් අප හැම දෙනාට මේ උතුම් බුද්ධ දේශනාව ගැන තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධය ගැන සිත පහදවාගෙන ඔබට මෙලොව පරලොව යහපත කරගන්න සාර්ථක කරගන්න සැපවත් කරගන්න මේ උතුම් ධර්මය හේතු වාසනා වෙත්වා කියලා සාදු කියනවා. අපි සුළු මොහොතක් භාවනා කරමු. හොඳට කොන්ද කෙලින් තියලා වාඩි වෙන්න.
හොඳට හුස්මක් ගන්න කොමල. දැන් හෙලන්න. හොඳට හුස්මක් ගන්න. දැන් හෙලන්න. දැන් හොඳට කය ඍජු කරගෙන සිත ඍජු කරගෙන මෙසිත පතරවමු. මේ ලෝකේ මාමෙන්ම සියලු සත්වයන්ට මෙලොව හිත පිණිස මෙලොව සැප පිණිස පරලොව හිත පිණිස පරලොව සැප පිණිස සියලු කටයුතු සාර්ථක කරගන්න ලැබේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන මේ සිතින් මම වෛර නැතික් වෙම්වා තරහා නැතික් වෙම්වා ඉරිසියා නැතික් වෙම්වා දුක් පීඩා නැතික් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මම වෛර නැතික් වෙම්වා තරහා නැතික් වෙම්වා ඉරිසියා නැතික් වෙම්වා දුක් පීඩා නැතික් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මාමෙන්ම මේ අසපුවේ සිටින සියලුම සත්වයෝ වෛර නැතෝ වෙත්වා තරහා නැතෝ වෙත්වා ඉරිසියා නැතෝ වෙත්වා දුක් පීඩා නැතෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැතෝ වෙත්වා තරහා නැතෝ වෙත්වා ඉරිසියා නැතෝ වෙත්වා දුක් පීඩා නැතෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ නගරයේ සිටින සියලුම සත්වයෝ වෛර නැතෝ වෙත්වා තරහා නැතෝ වෙත්වා ඉරිසියා නැතෝ වෙත්වා දුක් පීඩා නැතෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ පලාතේ සිටින
සියලුම සත්වයෝ වෛර නැතෝ විත්වා තරහ නැතෝ විත්වා ඉරිසියා නැතෝ විත්වා දුක් පීඩා නැතෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඉරිසියා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඉරිසියා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම සියලු ලෝකවල සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඉරිසියා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඉරිසියා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා සියලුම සත්වයෝ සුවපත් විත්වා සියලුම සත්වයෝ සුවපත් විත්වා සියලුම සත්වයෝ සුවපත් විත්වා සියලුම සත්වයෝ සුවපත් විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා
Sadhu, Sadhu, Sadhu.